බුද්ධහය ශ්‍රද්ධහන්ත පිංගත්න අපේ ජීවිතේ මේ පිං්‍රැස් කරගන්න කාරණයේ දී අපිට බොහෝ වැදගත්වයෙන කාරණයක් තියෙනවා මේ සමචිත්ත කියනද මොගත මේ සමසිත කියන්නේ කියන එක අප හොඳර තේරුම් ගට ඔබ දන්නා මේ ජීවිතේ විමුක්තියක් කරා සත්‍යයෙක් ජීවිතය මෙහෙවන රටා කොහොම දෙක කෙරෙන්නේ කෙනෙ ජීවිත සුදු කලු කියන පැති දෙක් තියෙන හොඳ නරක යා මේ නාර්ක පැත්ත මන්ගේ ජීතය දුර කරමින් හොඳ පැත්ත දියුණු කරන.ඒ යම්දස නාරක සම්පූර්ණ ජීතෙන් බැවෙලා සම්පර්ණය තමගේ ජීත හො පැතර වුණනාට පත්සේ එයාට මේ විමුක්තිය කියන උතුම් නිවන්සැ පත් කරගන්න පුළුවන් සදුස්කම යාගේ ජීවිත ඉ පපදිල. එපසයයා නිවන කරා සිත මෙහවෙලා විදර්ශනාව තුොළින් නිවන්න අවබෝධය තුළින් යායට පුළුවන්ගෙනා තමන්ගේ ජීවිතය මේ සසර දුක කෙළවරක් කරග.ඇති මේකද අපිට ගොඩාක් වැදගත්තෙනවා මේ කළුකාරම ජීවිතේෂය කරමින් සුදු කරම උපදවනය එක. පින් අනි ගොඩාකාය පිනක් කරන්න යන වෙලාවේ යාගේ පිනට යම් යම් කලු කර්මත් එකුතුුවෙන්. මොකදේ හිතේ තියන කෙලෙස්ස භාවයක්ත් ඒ හිතේ තියන රාගදේශ ොහ නැමති කෙස්තුනත් ඒවගේම සක්හ දීත්තිය මේ වගේ කාරණා මුල්ලෙලා එයාගේ පින සමහර විට කිලිටි වඩ පුුලො. ඉති ඒදර පින කිලිටි නොවී කරගන්න ටනම් එයාට බොහෝ වීරයක් වගේම ලොක ප්‍රතිනාවක්තියෙන්ටෝ එදි මේ පින්කරගන්න කෙනෙකුට තමන්ගේ ජීවිතය හරි වටින කාරණයක් තමයි මේ සමසිත කියනෙක් මොකක්ද පින්ගන්න සමසිත කියලා කිය දැන් ඔන්න ඔබ දෛනිකව ගෙතර බුද්ධ පූජා පවත්වන කෙනෙක්ෙන්ට පුලො එම නැත්තම් ඔබ සලාක ධානයක් වශයෙන් සමහරවිට ස්වාමීන්හන්සලාට දන් දෙෙනෙක් වෙන්ට පුල සමහට නිතර පිින්ඩ පාහිතව වඩන ස්වාමීන්සලට දයිනිකව දන්න කෙනෙක් කඩ පුළු. මෙන මේ කාරාව දප තරු ගන්න ඕනි ලස්සන කාරයක් ති නොම සමසිත උපදනවා කියනද. දැවප ගිහිල්ල ගෙද නිකං බුදුන්වදන තැනට ගිහිල්ල ඔන්න බුද්ධූදාන ගිහිල්ල ඒක පූජා කරලා මල් පාන පත්තු කරලා නිකා වැඳල්ලා එනවාවිඩ පුලො. ඒවෙලා ඔබට පිනා ක්‍රැස්සි නය කාන්තේ ඇනමුත්ඒ පින ප්‍රනීත පා කළබල දින මහා පුුණ්ි කරමයක් සිද්ධවෙනි නෑ හැබැ ඔබට ඒවෙනුවට ඒවෙලා සමසිිත පන්නොත් අන්න ඔබට ප්‍රනීත විපාකයක්ක්ෂණ ප්‍රනීත පුුණනිිකරමයක් වෙනයයික් එකවෙන්නම එන්න මෙහෙම වන බලන පින්ගන්නේ දවසක් බදුරජාණ වහන්සේ පිරනම් පැයාට පස්සේ ඒ බුදුරජාණාන්සගේ ද්‍යාතු තැන්පත් කළ චෛත්‍යයක් හදලතිීප. ඉර්වාසි මේ චෛත්‍යය හදල තිබ්බ කාලේ කම්ම කෙනකුට මේ බුදුරජාන්ස ගුණ වසයෙන් සහි වෙනවා. එඩවස මේ අම්ම කල්පනා කරන අනේ භාගිතුාස බැහැ තකින්ට අන්ටෝ. නැම අම්මට සමසිත උපදිනමෙන්. කොහොමද මම චෛත්‍ය වනි යනවාගේ දහ සන්නමේට භාගිතුන්ාහේ බැහැතකින්ට ඇන්ටොට භාගිතුනාසේ කාන්තයෙන් අරහන් වනසේක අම්මති අරහන් කියන්නේ මකක්ද කියලා හිතන් දන්නවා. එති හිත විමසන අරහන් භාගිතුනාහන්සේ මේ සම්මා සම්බුද්ධයි මේ බුදුගුණ එකින් එක මේ අමා මෙිනෙහි කරන්නට පටන්ගන්න මේ මෙම මෙනහි කනවට මේ අම්මගේ හිතේ ජියවමාන බුදුරජාණන් වහන්සේගේ ගුණයන් හිතේ පිහිටනවා ඉති එතවට මේ අම්මගේ හිතේ සමසිත කියනදී උපදි නැ ැනම කද මේ භාගිතුන්හන්සේ වැඩඉන්නම මේ භාගිදුන්හසේ බලටතවා යන්න උන්වහන්සේගේ ධාතු තැන්පත් කරම චෛත්‍ය හදන්න මං වන්දනා කරන්න යනවාකි කිය මේ අම්ම කල්පනා කර කර මල් හොයෙන් මල් හොයන ගොටේ වත්තඒක මලක්වත් නෑ ඉතින් වත්ත පුරාාවණ මල් නෑ තෙල කොට බලවා ලන්නනොට එලොලූ ොටේ මේ වැටකුළු මල් හතරත් පිපිල දන වැටකුළු ඇලේ වැටකුළුුවට ඒකාලික කියන කෝසාහරිකී කියලා එදි මේ අම්ම මේ කෝසාහරික මල් හතරත් කඩාගෙන භාගිතුන් වහන්සේ වන්දනා කරන්ටය වන්දනා කරන්ටයදී මගදී කොලප් වෙච්ච් එලදනෙ පන්න ගෙනැවිල්ලා මේ අම්මට අනිනෝ අනි නොකට යම්ම එතනම මිය පරලෝ යනු. මනුසු ලෝගේ මේ සිදධිය සිද්ධය නොකට සාක්්‍ර දෙවියන්ගේ තවු සිහ දවිවියලෝකයේ හරි ලස්සන සිදධක්ේ නතාව මොකක්ද සාත්‍ර දෙවියන් ඒ දිවියලෝකයේ රජතුමා අධිපතිතුමා උන්වහන්සේ මේ දිව අපසරාවෝ පන්සියක් එකතු කරගෙන මේ උයන් කෙළියට සතුරු වෙන්නේයන්න හදන වෙලා එක පහට මෙතැන්ද අර පන්සිටම වඩා ආනුභාවෙන් වැඩි වර්ණයෙන් වැඩි ලස්සනෙන් වැඩි එක්තරා දෙව්දුවත් පහල වෙන මේ වගේ දැන් හිතන්න දැන් ඔන්න අපි ඉන්නවා අපි මේ සිංහල අපිටිකොහොම එක පාටිද්ද අපි අදරට එක පාට පිට රටකිින් සුදු එක්කෙනෙක්නවා වෙනස්ත නෙද් වෙනස් මාංගේ වගේ අර දෙවගෙන අරොක්කොටුවමටම හැම පැත්තකින්ම වෙනස් උසස් රෝපෙන් ලස්සන යානු භාහමෙන් ලස්සන අවුසිෙන් ඇඩි වර්ණින් වැඩි ඉතින් මේ සක්‍ර දෙය කල්පනා කරන බාග තුන්හසි පිරිනාාම් පාපපුුගේ. මේ වගේ කෙනෙ පහලුනනා එකකාන්තිම මේයා මේ ඉහල දිව තලෙකින්වත් තෙන්ඩ ඇති. බ්‍රහ්නෝගකින්ව චුතයලා මේ දිව ලකට එන්න ඇති එහම කෙල හිත ලහනු හානකොට කියා ඇම්බා දෙව්ත ඔබ බොහෝම ලස්සන ඔබ මොකක්ද මේසා බලසම්පන්න කරපු පින මේ අපසරාවයන් පන්සියම වැැඩගෙන සිටින්ටකිල්. කියෙන අනේ නිදුකාණ එන මේේ මම මේ මහා මේ එක්ෙනෙක්වේ මම මේ ලොකු ඉහල දිවතලෙකින්ාව කෙනෙක් නෙමේ මනුස්ස ලෝකෙන් නර දුවක් නුසල ඉදමට බදුරජාන්හස මතක් වුණා මතක්වුණ ම මොදක කරේ භාගතුන් වහන්සේ බැහතැකින්ට ඕනින් කියලා මේ මල්හෙව මල්තිබබෙත් නෑ වැටකුළු වැලක මල් හතර තිබ එකත් කඩානමං බුදුරජාණන් වහන්සේගේ සෑවදිින්ට ග හැවයි මට යනකොට බුදුරජාණ වහන්සේ ගුණ මගේ හිත හොදුවට පිහිටලා ජියවමාන බුදුරජාන් වහන්සේ කියන සංඥාව මගහිත පිහිට ලති ඉතින් මට ඒ සමසිතක් තිබුණ මේ භාගිතුන් වහස වන්දනා කරන්න වනකින් හිතවාමට තිබ. ඉති මම මඟදි එලෙනෙක් ඇනලා මැරුණ මං එතිරින් චුතෝනා නිදාගෙන පිපිදිියාවගේ මෙතරින් න්නැගිට්ට. මම බුදුන් වඳන්නේ නැතිවත් මට මේසා විපාකයක් ලැබුණා මං ඒ මොහතේ බුදුන් ඇන්දනම් මං මේ දිවිය තලත් ඉක් මෝලලායනු. ඉදිම් පින්ගත් එහම් බලන්ඩ් ඔබ ඔබ ජීවිතේ බදුරජාණන්හස සදේ අපහන් කියීය පත්තු කරනාද. මල් කියී පූජ කරලතියනවා. කීපාරන්න පැම් පූජ කරලයත්. කොච්චරණම් දාන පූජ කරලයදත්. බලයින්න ඔබට සමසිත උපන්නදක. ඔබ දක්ෂ වන්න ඕනි සමසිත උපද්දගන්. ඒ වගේතමා සංගයාට දන්දෙනකොට. බුදුරජාණන් වහන්සේගේ ආරමාහා සංගරත්න උදසා දන් දෙෙන්න කියලා. ඔබට ජියෝමාන ඒ ආරය මහා සංගරත්න්නේ ගුණ සීපත් කරගෙන සාරිපපුත්ත මොංකල්ලා නාති. ඒ සංගයාගේ ගුණ සීපත් කරෙන් ඒ සංය උතිසා දන් දෙන්නේ කියන සමසිත ඔබ උපද්දගොත්. ඒ එකක්ල වැඩසිට බාගිතුන් වහසේ ප්‍රමුණ සංගයාට දන්ද වන්නහා සමානව ඔබේ ජීවිත පිනෝපදිෙනවා ඇයි පින්හත්නය බහලතියෙනවා. ේතනාහාම් බික්වය කම්මං වදාමි චේතනාව තමා කර්මයවෙන්න. එහමට ඔබ හොඳර තේරුන්ගන්ඩ ඔබේ සමසිත උපදිනවාැන ඔබේ චේතනාව තුළ ඔබට උපදින්නේ ප්‍රනීත කර්මැකැයි. ඔබට සමසිත උපන්නා කියන්නේ ඒ ඔබේ චේතනාතු ලොබ දානෙ පූජ කරන්නේ බුදුරජාන් වහන්ස. සංඝයාට නන් දෙෙන්නේ ඒ ආරිමාහා සංගයවදි සවබධානි පූජ්ජගලද. ආං එය අග්‍රවූ විපාක ලබල දෙන අග්‍රවූපිනක්. ඉති එනිසා, සමසිත කියනක බොහෝ වටින ඔබේ ජීවිතයට එ අඔබ මුොන්න මොතක වෙන්න පුුලො භාගිතුන් වහන්සේට යාම් පුද සත්කාරයක් කරයිද ඔබේ ජීවිතය සමසිත උපද්දවගන්. සංගරාත්නත සයි අං උපුුණනිකාර්මයක් සිද්ධ කරයිද ඔබේ ජීවිතයේ සමසිත උපදවග මේ සමසිත ඔබට ප්‍රනීතව විපාක ලබල දෙන අග්‍රෝව් විපාක ලබල දෙන ප්‍රනීත කර්මයක් ඔබේ සිතිංකයින් වචනෙන් ගරැස්කරගන්ට උපකාර කරු. ඉතින් ඒ ප්‍රනීත කර්මේ ප්‍රඥාව මෙහවලා සලක් බාට පරිවර්තිනය කරගෙන කුස්සලය තුළින් මේ සසර සභාව විදර්ශනා කරලා සසරෙන් නිදහස්සට ඔබට යම් කලක හැකිවුන්නු. දේ නිසා ඔබහහිසිතරගන්න තමන්ගේ ජීවිතය මේ විදි පුුවන් තමන්ගේ දෛනික ජීවිතය පුළුවන් එලාවග දින පතාහම මේ වගේ පිනක් තමන්ගේ ජීවිතයට සිද්ධ කරගෙන. තමන්ගේ සසර මේ සවභාාව හොදර අවබෝධ කරගෙන මේ ඉපදමින් මැරම යන සසර ගමනි නිදහස්සෙන්ට මේ විදිහයට කටතුු සිුද්ධ කර ගන්නවා කිය අධිෂ්ඨානයක් ඇති කරගන්න. සිලු දෙනාටම තෙරුවන් සරණයි නොමව බුද්ධාය.